මකුගේ වගේම පියකුගේ ඇඟේ ලේසලුම කියන්නේ අනන්තර්ය පාප කර්මයක්. ඉතින් අපි අද සිද්ධ කර අනන්තර්ය පාප කර්මයක් ඒ මොකද මොහොමඩ් සිරාජ්ගේ පන්දුවර නමයට ලකුණු 78ක් ලබා ගැනීම. ඉතින් මම ඒක නිකමඩ වගේ මුල්බටික මතක් කරේ මොකද පේජ් වල එම මේ මාතල් දාලා තියෙන හින්දා. හරි ඉතින් අපි සාකච්ඡා කරමු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසාන එක් තරගයේ ශ්‍රී ලංකා ඉනිම ගැන. ඉතින් කියන්න කනගාටුයි හැමදාම වගේ ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ හානවා. මේ පාරත් මැද පෙළ හාලා තියෙන්නේ මොකද එක් කඩුල්ලක ලකුණු 100 ගණක් ලබා තියද්දී ඊළඟ කඩුලු 6ටම ලබා ගත්තත් ලකුණු 100 ගණක්. ඉතින් එහිදී රමඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ඉතාමත් අනර්ග ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා. මේදී විශේෂත්වය වන්නේ මොහොමඩ් සිරාජ්ගේ පන්දුවර නමයට කියන්නේ පන්දු 54ට ලකුණු 78ක් ලබා ගන්න එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන අවසාන පන්දුවර යවද්දී අවසාන පන්දුවේදී මොහොමඩ් සිරාජ්ගේ හැසිරීම. ඉතින් මේ හැසිරීම සාමාන්‍ය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෙකුගේ හිතට සතුටක් එල්ලවෙන හැසිරීමක් කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම හරි ලකුණු 248 ඉලක්කයක් ලබා ගන්න ශ්‍රී ලංකා කඩයම සමත් වෙද්දී කුසල් මෙන්ඩිස් සහ ඒ වගේම විෂ්ක ෆර්නාන්ඩෝ ලකුණු 96ක් ලබා ගන්න, කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා ගන්නවා. ඒ වගේම පැතුම් නිස්සංක හැමදාම වගේ ලකුණු 44ක් ලබා ගන්නවා. ඉතින් අපි බලන්න ඕනේ අවසාන තරගාවලිය තරගයේ අවසාන තරගයේ කෙසේ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙයිද කියලා. ඉතින් අපි බලන්න ඕනේ මේ තරගයේ ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කඩයම අවුරුදු 27කට වතා වගේ කියන්නේ 27ක් නොකැඩී තිබූ වාර්තාවක් බිඳ හෙළනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා ඉන්දියානු කණ්ඩායම් දෙකට බිඳුවක් ලෙස ජයග්‍රහණය කරන්න. අපි බලමු ඉස්සරහට තරගය මොනවා වේවිද කියලා.